කෙහෙලියගේ කාලෙ ගෙන්වූ අක්ෂිදියරිය ගැන CID විමර්ශනයක්. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30%ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. ආබාධ වලට ලක් වූ අයට මෙතෙක් වන්දි ගෙවලා නැහැ. අනිෂා මානගේගේ සටහන හිටපු සෞඛ්‍ය මාත්‍ය කෙහෙලිය රමුක්වැල්ලගේ කාලෙදී ගෙන්වල ලද පෙඩ්‍රිසිලෝන් අක්ෂිදියරිය සම්බන්ධයෙන් අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යුරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සහ අල්ලස දූෂණේ නාස්තිරේරි සංවිධානයේ කැඳවුම්කරු කාමන්ත තුෂාර විසින් මේ ඖෂධ සම්බන්ධයෙන් අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා. එනො සාක්ෂි ලබා දීම සඳහා පැමිණිලිකරුවන් අද අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. පෙඩ්‍රිසිලෝන් අක්ෂිදියරිය හේතුවෙන් රෝගීන් 150කට ආසන්න ප්‍රමාණයක් සදාකාලික සහ තාවකාලික වශයෙන් දෘෂ්ටි ආබාධ වලට ලක් වූ අතර මොවුන්ට මේ දක්වා වන්දි මුදලක් හෝ ලබා දී නැති බව තමයි මේ සටහනේ වාර්තා කර තියෙන්නේ. ඒ නිසා මේ සැරේ පාර්ලිමේන්තුවත් හොරු, තක්කඩියෝ, ඩීල්කාරයෝ, ගේම්කාරයෝ නැති අවංක මොලයක් තියෙන මිනිස්සුන්ගෙන් පුරවන්න උත්සාහ කරමු. ඒ නිසා හොස්පිටල්ලකට යන්නේ බඩේ අමාරුවට, එන්නේ පෙට්ටියෙන්, හොස්පිටල්ට යන්නේ ඇහි අමාරුවට, එන්නේ S2ම නැති කරගෙන. ඒකනම් අපේ සෞඛ්‍ය සේවය තව මොකද්ද කරන්නේ? හොඳම කතාව තමයි මෛත්‍රීපාල සිරිසේන කිව්වේ. ඇමතිට හොරා කන්න බෑ, ලේකම්ුයි අකවුන්ටනුයි දන්නේ නැතුව. ලේකම් ඉන්නවා, අතරේක ලේකම් ඉන්නවා, DG ඉන්නවා, චෙක් ලියන අකවුන්ටන් ඉන්නවා, NMR තියෙනවා, ඖෂධ කමිටු, SPC, SPMC, MSD ඔක්කොම තියාගෙන හොරකම ලස්සන්ට කරනවා. පල්ලෑ ඉඳලා උඩටම වැඩේ කියන්නේ CID විමර්ශනය පටන් අරන් තියෙන්නේ දැන්. ඇස් අන්ධ වෙච්ච මිනිස්සුට වන්දිත් නෑ, බෙහෙත් ගන්න සල්ලිත් නෑ. ඇස් අඳ කළ බෙහෙත ගැන CID විමර්ශනයක්. සුජීව තස්සරගේ වාර්තාවක ඒ දිවයින පුවත්පතේ වාර්තාවකත් එම සටහන පිළිබඳව අවධානය යොමු කරගන්නේ. මාස කීයකට පස්සේද මේ පරීක්ෂණය ඇස් අඳ වෙච්ච පිරිස පිළිබඳව ආරම්භ කරලා තියෙන්නේ? දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීම තවත් කල්යයි. වරුණි පරමුණගේ වාර්තාව. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට පෙර දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමට මිල නියාමනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාගත් ක්‍රියාමාර්ගය නිවැරදි නොවන බව අනාවරණය වීමත් සමගම එම ක්‍රියාවලිය සැලසුදු කිරීම සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන් ලබන සෙනසුරාදා රැස්වීමට නියමිතව තිබෙනවා.